මේ දහම නොදන්න කෙනාට මේ සියල්ල ඇත්ත. මේ සියල්ල මේ ලෝකයේ ඇත්ත. එයාට මේ බාහිර සත්‍යෝ පුජ්ජල ද්‍රව්‍ය ගෙවල් දොරවල් මේ සියල්ල ඇත්තක්. එතකොට ඇත්තක් වුණාම එයා මේකට විකල්පයක් හොයනවා. මේ යන්ත්‍ර සංක්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර කියන ගැන් විකල්ප හොයනවා. එයාගේ මානසික මට්ටමට අනුව එයාට මේක ඇත්ත. ඒක හරි. ඉතින් අපිට වැරද්දක් කියන්න බෑ ඒ කෙනාට. හැබැයි ඒ ඒ පාස්වල බොරුවකුත් නෑ, කෙවල බොරුවකුත් නෑ. ඒවා ඒවා ඉතින් ඒ සාහස ඉඳගෙන ඒවා යම්කිසි විද්‍යාවක් තිබුණා. ඉතින් ඒ කාලේ ඉඳලා ඒවා කරපු පැවතගෙන ආපු ඒ සාහස වර්ග. එතකොට ඒවා ඇත්තක් නැත්තේ නෑ. එතකොට මේ ලෝකෙට එක දීලා මේ ලෝකෙ කාම භූමි වල ජීවත් වෙන මිනිහට මේ ලෝකෙ ඇත්තක් නම් ඒ සාහස යන්ත්‍ර ක්ලන්ත්‍ර මන්ත්‍ර කියන ඒ ටිකත් ඇත්ත. ඇත්තක් වෙලා ඉන්න එයා ඒකෙන් සහනයක් සරණක් හොයාගෙන යනවානේ. එතන සරණ ඇති කියලා. හැබැයි අපි මේ දහම දැක්කනම් මේ සෑම මොහොතම සත්‍යෙත් ජරා ජීර්ණයට පත් වෙලා මරණයට පත් වෙනවනම් අපි ඒක නියත වශයෙන්ම දන්නවනම් එතකොට මේ සිද්ධ වෙන්නේ මොහොතක් මොහොතක් පාසා ඉපදෙමින් බිඳෙන ඉපදෙමින් බිඳෙමින් යන සංස්කාරවල ස්වභාවයක් නම් අපි මෙතන තවත් දේවල් තියෙනවා නේ. ඇලෙන්න ගැටෙන්න එහෙම දේවල් නැහැ. කිදන්න යමක් අපිට ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ නැති දානී අඩුවක්මයි. අපිට මෙතන ඉන්න බැරි නම් අපිට මිනිස්සුන්ගෙන් දෝෂාරෝපණය එනවා නම් මිනිස්සුන්ගෙන් කරදර හිරිහැරනම් ඒ මොකද ඒ සීලේ අඩුවක්. ඒතකොට බණ ටිකක් ඇහුවාම අපිට ඒක වැටහෙන්නේ නැත්නම් මේ කියන දේවල් ඔළුවට යන්නේ නැත්නම් ඒ මොකද එතන වෙලා තියෙන්නේ භවනාවේ අඩුවක්. එහෙනම් අපි මේවට යන්ත්‍ර සූත්‍ර කරේ දාගෙන මේවා පස්සේ යන්න නෙමෙයි ඕනේ. මේකට අදාළ බෙහෙත් බුදුහාමුදුරුවෝ තැනින් තැන කියලා තියෙනවා. ආනේ දෙන්න, සීලය රකින්න, භාවනා කරන්න, ඔයාට හැමතිස්සෙම චතුර උපද්‍රවණ මෛත්‍රී භාවනාවක් වඩන්න. ඔයාට අගහිඟකම් තියෙනවා නම් තියෙන දෙයින් හරි දානයක් දෙන්න. එදුට හරි කවන්නේ ඈ. ඒවා අපි දැන දැන අපි මොකටද අපි ඒ ටික කරනව ඇරෙන්න. මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට කියපු දේ කරනව ඇරෙන්න, උන්වහන්සේ කියපු දේ ඇරෙන්න. මේ වෙන වෙනයි කියන මේ ලෝකෙට එකදෙන මේ කාම ලෝකයේ ඇත්තක් කරගෙන මේ කාම භූමියේ ජීවත් වෙන මිනිස්සුන්ට මේක දොලියක් විනෝදයක් සතුටක්. මේකට එක දීලා ජීවත් වෙනයි කියන ඒවා අපි කරන්න ඕන. ඒක ඒගොල්ලන් කරපු දේ. ඒවත් මේ කොටසක් ඉන්නවනේ. ඒක කරපු දේ නැද්ද? අපි ඒක කරන්නේ.